කිරිපිටි මිල සම්බන්ධයෙන් ආනයිනික කිරිපිටි සමාගම් සහ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර පසුගිය දිනවල දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනයිනික කිරිපිටි මිල අඩු කිරීමට එම සමාගම් එකඟ වූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. කිරිපිටි ආනයනය කරන සියලු සමාගම් එක්ක සාකච්ඡා කළ අවසාන තීන්දුවකට ආවා. මේ මැයි 15 ඉඳලා කිරිපිටි කිලෝක රුපියල් 200කින් පමණ අඩු කරන්න එය කැමැත්ත ප්‍රකාශ කෙරුවා. ඒට අනිද්දා වෙද්දී ඒ සම්බන්ධව ඒගොල්ලෝ තීන්දුවක් කරන් පිටි මිල අඩු කරයි. මේ අතර ආනයිනික බිත්තර සාමාන්‍ය ජනතාවට අලෙවි කිරීමට අවසර නොමැති තත්ත්වයක් තුළ එම ආනයිනික බිත්තර 2000ක ප්‍රමාණයක් මාතර වල්ගම ප්‍රදේශයේ වෙළඳ සලක අලෙවිය සඳහා තබා තිබියදී සොයා ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඊයේ සමත් වුණා. වෙළඳ සල් හිමියා පවසා ඇත්තේ බේකරියක් පවත්වාගෙන යන සිය සහෝදරයා මෙම බිත්තර තොගය තමාට අලෙවිය සඳහා ලබා දුන් බවයි. එම බිත්තර තොගය විකිණීම නිලධාරීන් විසින් තහනම් කරනු ලැබුවා. බිත්තර ආනයනය පිළිබඳ වගකීම දරන රජයේ වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ එම අනීතික ක්‍රියාව සිදු කළ බේකරි හිමියාගේ බේකරි සංගම් සමාජිකත්වයේ අත්හිටුවීමට එම සංගමයට උපදෙස් දුන් බවයි. එමෙන්ම බිත්තර එලෙස වෙළඳ සලකට ලබා දුන් බේකරි හිමියාට යලි කිසිදු ලෙසකින් ආනයනික බිත්තර ලබා නොදෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අද දෙරණට සඳහන් කළා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.